අයිබොවන් සුබු දැසනක් අපි සුදන වන්නේ ශාක්‍යාව ලෝකනය ආරම්භ කරන්නට ශාක්‍යාවලෝකනයත් තුළ අද අපි සාකච්ඡා කරනවා ඉතා වැදගත් කාරණාව එතමයි දෙවියන් සම්බන්ධ අපට දෙවියන් ගෑල්ම බල්ම රැකවරණය නැතන් දෙවියන් නැදහීම දෙවියන් අදහනවනම් මොනමගේ දෙවියන්ද මේමගේ ප්‍රශ්නතිීනවනි සමාජයේ බහෝ දෙනාගේ. ඉතිනයා අයට පිහිට පිරිසරණක් වෙන්නට පුළුවන් අපිට ධර්මානුකූලවත් ඒවගේ ප පූජනනි දේශ කැනන් වහන්සේ තුළ උන්හන්සේ හඳුනාගත්තු කාරණා මුල් කරගෙන දෙවියන් සම්බන්ධව බොහුකාරණා සාකච්ඡා කරන්නට මේ ශාප්‍යාව ලෝකනේදී බලාපොරොත්තු වෙනවා. එවතුම් ධර්මසාකච්ඡාව හරම කරන්නට සැරසෙන ොහොතේ ගෞරෝන වස්කාරපූරකවද ශාඛ්‍යාව ලෝකනයට ආරාධනා කලා මහනුවරාස් කිරිම හ විහාරවාසී හස්ගිරී. ර ජ කාරි ල්ිകල ාත යන්තර ෞද්ධ ධ්‍යස් ථන ධිපති යිතිහාසික ෝරගල රජමහා ්‍ය රස්ථාන ාරකාර එවගේ අම්බලුගල ්‍රී ධන්තපාය රාජමහා ව්‍ය අරස්ථානේ ාරකාර පූජනී වතර කුඹඩේ ම්මරතන ස්වාමීන් වහන්සේත. ගව හ හ දුරන් හන්සේ ශක්්‍ය ලෝක න ෙන ව රධනා කරන්නට යතු . හන්ස ට සාක්ඡාාවේදී. බොහෝදේවල් දෙැනගන්නට සැරසෙන්නේ මොහොතේ මා රම්භයක් විදිහට අම්ඹුලු කළ ශ්‍රී ධන්තපය පිලිඳ. පැදිලි කිරීමින් ආරාධනා කිරීමකින් ඔබට වැඩ සරානා රම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අම්ඹුලුගල ශ්‍රී ධන්තපය රාජමහා විරස්ථනය කයන්නේ බුදුරජණන් වහන්සේගේ දළදා වහන්සේ වා මස්ත්‍රීයට දළදා වහන්සේ වැඩහිටපු උත්තරීතරපුුණ ්‍යපූමිය අපේ රාජ පෙළපතේ නැතම් රජවරුන් අතර මෙරට එක්සේ සත් කරපු. ඒනි පැරක්කුම් රජ කල හිදිවුණු හසිරිමත් පුුණ්‍ය පූමිය සිඩෙපු්‍ය ූමිය කාලයා ගෑවෑමෙන් විනාශීයට නැතං ගරාවැටීමට ලක් කලා තිබුණු කාලයක. ඒ විහාරස්ථානය නැවත ඉස්මතුකොට ප්‍රතිසාංස්කරණයකොට නව විහාරාංග එකතු කරමින් ගොඩනංගොමින් ශාසනයට නැවතත් උරුම කරන්නට පේ පෝජන තතුර කුම්ර දම්මරත හාමදරෝ කටයුතු කරනවා. ඒ වෙනෙන් විශාල කාර භාරය මේ වන විටත් සිදුවමින් පවතිනො පියොපටආාධනා කරනවා. ඒ බේදායකත්වයත්. ටි ම හයවෙනවෙන් ලබාදන්නට කියලා ඒ පිරි මද විස්තර දෙනගන්නට ඔබට කතා කරන්නට පුළලුවන් අමිල මහත්මමාගින් විස්තර දනගන්න. බිින්දුවයි හතයි හැයි එකයි හැත්තතුනයි හැත්තතුනයි හැත්තතුන. ිින්දුවයි හතයි හයකයි හැත්තතුනයි හැත්තතුනයි හැත්තතුන, දුරගතනන්ගේ වෘර්තයි ගේම ඔබට පුලුවන් ඒවෙන්වන් මල්ලිමේ දායකත්වයක් දරනවා නම් ඒ දායකත්වය සකසාගන්නට සම්පත් දැක්කවේ වත්ේගේම ශා ශ්‍ර ශාක සිංග ගෙනමට ල් දායක වෙලා. නොමන්ගේ බිඳව එකේ පහයි හයිදහස් පන්සේ ඇයි යිදහස් පන්සය. අපි පූජනය ෙල්ිගල් හමුදුුවන් වහන්සේ නැවත බොමගෞුරුුවෙන් සකච්චාවට පිළගෙන බහන්සිට රාධනා කරන. අයිතිහාසික කූරගල පුදබිම ඔබහන්සේ කූරගල පුදබිම නැවත ගොඩනවන්නට කටයුතු කරලා නිශාසරයට පවරලා දෙවසරක් සොම්පූර්ණ වුණනාපේස්වාමන් වහන්සේ ති ඒ දෙවසරක කාලය තුළ අතීතේ හැල බැලූ හම ඒෙටික කාල නතේයේේ දි හරල බැලූහම ස්ර්නමේ අතෙයක්. ඒ බදධ නාවට හිබි වුණේ. එනිසා ඔබහන්සම කටයුතු සම්පාධනය කරපු මොහොතේයිඉදල. ඒ කටයුතු සාර්ථකව නිම කරල ශාසනයට පෝජා කරන අවස්ථාවදිත් ඉනික්බිතිව මේ දක්වා පැවතාපු ගමන දිහාපවොහැල්ල බලන්නකොට. ලොකු සතුටක් සංතුෂ්ටයක් හිතේ මතුවෙනවා අපේ සම්බුද්ධ ශාසනයෙන් ගිලිහෙන්න තිබුණු පුුණ්නිිබූමයක් නේද. නැවතත් අපේ ශාසනයට උරුම කරදේනට හන්ස් කටයුතු කළේ කියෙන කාරණය. එහිදත් මහිතැන් ඔබහන්සේට. ම ද ්ික දෙදවන්ගේ ශර්වාාදයත් මග පිවීමත් ැබෙන්න්නට ඇතිේ වන විට පිදන්න කෝරගල පුදබිමේ යාසිරිමත් වූ සමන්දේව ප්‍රතිමා වහන්සේ අරදවල හස්තියා මත වැඩහිඳන්නා වූ සමන්ද රජුන් නැවතත් ප්‍රතිනිර්මාණය කරමින් පවතිනවා. ඉතින් මේ කටයුතුත් එෙක් අපි අද දෙවියන් පිබඳව කතා කරන නිසා ආරම්්‍යයක් ලබාගන්නන වහන්ේට ආරාධන රන්නේ දවසරක අතේතයත් සිහිපත් කරල සිියල කටයුතුත් එෙක්. ඔබහන්සේට දෙමියන් ගෙත් ලැබෙන ශිරවාදයත් සිහිපත් කරලා අද සාකච්චාවට ආරම්භයක් ලබා දෙන ලෙස. අවසර අප ස්වාමිනාාස. සිරු දෙනානම තෙරුවන් සන්න ප්‍රාර්ථනා ක්‍රමින් අදස් සනිධාවේ අපේ ශාක්‍යාව ලෝකන සඳහන් කතිකාවත ආරම්භ කරන්නටය සූදානන් වන්නේ. අපේ ශාක්ක්‍යාව ලෝකන සඳහන් කතිකාවතා ආරම්බේදීම වරුණු ඔබ සිහිපත් කරාවගේ අපි අම්ඹුලුගල දන්තපාය මහා පුදබිම යළි පෙතිනිර්මාණය මෙමින් පවතින මේ යුගයේද අපේ සත්තුශ පින්ගතුන්ට අපි කිව්වා. අපි ආරාධනා කරනවා කෝරගල ෙල්ලි කල ගොඩ නැගවාගේ මහා පුදබීමම ගොඩනගන්නට අපි සමග ශක්තියක් වෙන්න කෙල සිහිපත් කරන්න යදදුුණා. එවගේ තයි විශේෂයෙන්ම අපේ යළි පිබදුන කූරගල මහා පුදබිමේ අසිරිමත්තුූ පින්කම් මාලාවක් අපි පැවැත්වීමට සූදනාගත්තය බෙනවා වරුණ මීට දින දෙකක තුළකට කලින් මාර්තුමාස දෙවිනිදා තමයි. අපි කූරගලර කටේනර් පෙට්ියතුළ. නිත්‍ය වශයම වැඩසිටළම යලි පිබිඳෙන කූරගල මහා පුදබීමම ප්‍රතිනිර්මාණි කටයුතු ආරම්භ කරදැන් වසර දෙකක් වෙනවා. එයනු අපි අපිට කූරගල්ල පුදබිීම ගොඩනගන්ට ශක්තියක්කච්ච සියලූම නෙස්ශ්‍රාවකය ඇතුළ සිරුධනාටම තෙරවාන්ගේ ආශිරුවාදය, පුුණ්‍යානු මෝදනාව සිද්ධ කරමින් අපි හෙටදිනේදී ස්්‍රාත්‍රී සවස පහට පමණ, ීගල පේදසිස්වාමින්රැන් වහසේගේ වැඩම් කරමින් අ සදිචි සාක්්‍ය සුගත මහ සෑවන්තනාවක් පවත්වලා. හට රාත්‍රිය පහන් වෙන තුරාාවටම මහසෑ මල්ුවේද ආශිර්වාදාාත්මක පරිත්‍රාණ ධර්මදේශනාවක් පවත්වන්නටි සූදානන් කලතින මහසෑ ම අලුවේදීම. අපපේ නෙස්ත්‍රාවක ඇතුළු හැඳනාටම තෙරුවන්ගේ ආශිරවාදී ප්‍රාර්ථනා කරමින්. ඒ පින්කං වටත් කැමති කට්ටට සහභාගවෙන්ට කියල සීපත් කරමින්. අදාපේ මාටෘකාව දෙවියෝ. යට දෙවියෝගෙන කතා කරද්දි මේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයත් මේ අපි සරණගිය සම්බුද්ධ ශාසනයත් දෙවියන් අතරයි තියන අවියෝජනීය සම්බන්ධතාාවයක් ඔ බොහෝ පිරිසක් දෙවිය ප්‍රතික්ෂේප කරනවා දෙවියන්ට පින් කරගන්න බැරිය දේවත ඇදෙඉල්ල මිටත්තිියාවක් යනාදී වශයෙන් බොහෝ තැන්වල අපේ බොහෝ දෙනෙක් උගන්නනවා ඒවගේම තමයි බොහෝ දෙනෙක් භාග්‍යතුන් වහන්සේගේ ශාසනය බුදුරජාණන් වහන්සේම දෙයක් උගන්නලා නෑ කියලා විවිධ අර්ථකතන දීලා තියෙනවාම දෙවිවරු පිළිබඳව. හැබැයි තතාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දෙවිවරු ගැන මනාව සඳහන් වෙලා තියවා. වරුන්ට උදව්පකාර කරන්න පුළුවන් දෙවියන්ට පින් අනුමෝදාන් කරන්න පුළුවන් මනු වලස මනුලව සත්තුූෂ මිනිස්සුන්ට දෙවියන්ට විල බ දවපකාර කරන්න පුළුවන් ලංකාවි විශ්ණු කතරගම නාත පත්තිනි සමන්වාගේ සත්තෝෂ දෙවරුගෙන කතා කරනවා දෙවියන්ට පුද පූජාදිය පවත්වනවා මෙ දේව දෙවයං සංස්කෘතියක් ලංකාව තුළත් තියෙන එක බුදුදහම තුළත් තියෙනවා. එතකොට අර අපි ගත්තාව බුදුරජාණන් වහන්සේගේ මහාසමයේ සූත්‍රය ගත්තත් මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය මේ එක 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 තැංගොලදි දේශනාවල තියනවා. ඇතවට සුද්දාවාසික දේවීෝ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ල කතා කරපුවා සත්‍රවලන් දෙවවු බුදුරජාණන් වහන්සේත් එක සාකච්ඡා කරපුවා දෙෙව්ලෝකට අධිපති සක්තය ුතු නිතර නිතර භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සෙත් එක ධර්ම සාකච්ඡ පවත්වපුවා ප්‍රාක්මලෝක බ්‍රහ්මය භාග්‍යතුන් වහන්සේ ළඟටාපුවා සම්බුද්ධ ශාසනයේ ආදාර උපකාරයෙන් දෙවල්ලව උපත්තියක් ලබපු දෙවිවරු. නැවත බුදුරජාණන් වහස ළඟට ඇවිල්ල කෘථගුණ සලකපු බහන්සේගේ සම්බුද්ධ ශාසනයේ උපකාරයෙන් තමයි මම නැවත දෙව්ලව උපත්තියක් ලබන්ට හේතුනේ. ඒවගේ මන්දරුක දිවිය පුත්‍රගේ කතාවස්තුව වගේ තැන්වල තිරිසං ආත්නයකින් දිවි්‍යාත්නයක් ලබල නැවත තමන්ට වෙච්ච කතාව බදුරජාණන් වහන්සේට කිවත් තැන් මේ වගේ තැන්වල බොහෝසයින්. තතාගත දේශනාවතුළ සඳහන් වෙනවා දෙවිවරු ගැන දෙවියන් ගැන භාගතුන් වහන්සේගේ ඇර භාගතුන් වහන්සේ කපිලවස්තුනුවර ඉන්න කාලේ සක්කේසු විහරති කපිලවස්තුන් මහාවන්නේේ බුදුරජාණන් වහන්සේලා මහතා බික්කු සංගේෙන සද්ධීම් පංචමත්තේ බික්කු සතයේ සබ්බේවරාන්තෙහි යනනාධීවශයෙන්ෝ මහා සමය සූත්‍රය පටන් ගන්නවා. දුරජාන්ස පිලවස්තු පුරේ මහා වනේ මහත්තුූ ික්‍ෂු සංගේ අතර වැඩඉන්න කොට මහත්තුූ භික්ෂ සංගයක්ත් එක්ේඉදී. බුදුරජාණන් වහන්සේ ළඟට දෙවරුව වෙල්ල බාගෙතුන් වහන්සේ ගාවට ඇවෙල කතා කරනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ල සුද්ධවාසික දෙවිවරු ඒවාගේම නෙෝයෙක්කු දෙවරුවවෙල්ලා, බුදුරජාණන් වහන්සේ ගාවට ඇල්ල ක්සා කච්චා කරව. ගාතාවලින් බුදුරජාණන් වහන්සේට එකක දේවල් සාකච්චාක නොදැ ඔව බතුමත්තා ලඇති, අතකෝතා දේවතා භගවන්තං අභිවාදෙත්වවා ඒකමන්තන් අට්ටන්සු, ඒකමත්තන් ටිතාකෝ, ඒකා දේවතා භගවතෝ සන්තිකේ ඉමංගාතං අබාසි. තමහර දෙවිවරු බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ල ඒකමන්තන් අට්ටන්සු ඒකමන්තන් ටිතාකෝ, ඒකා දේවතා භගවතෝ සන්තිකේ ඉමංගාසන් අබාසි බුදුජාන් වහන්සේන කරලා ගාතා කිව්වා. මහා සමයෝ පමණස්මින් දේවකායා සමාගතා ආගතම්ම ඉමන් දම්ම සමයන් දක්කිතායි අපරාජිත් සංගන්ති. එවේගේ ගාතා කියල බුදුරජාණන් වහන්සේතෙක ධර්ම සාකච්චා කරපු තැන් බුදුරජාණන් වහන්සේ එෙක්ක සාකච්චා කරපු තැන් නොයෙක්තයන් සම්බුද්ධ වාසන ඕනෑ තරන්තියනවා මේ දෙවිවරුත් එක්ක තාගතයන් වහන්සේ ගණු දෙනු කරපු තැන් බොහෝසයින් තියෙනවා. එයනො මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් දෙවිවර ගෙන ගෞතම මොනිසන කතාරද්දිී. අපි දන්නමවරුණ වෙසන්තර ආත්ම භාාවයේදී මේ මහක් බවුල්පොළොව සත් අවස්ථාවක් කම්පාවෙන ආකාරයට සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ වෙත්සන්තර මහරජ්ජුරුව වෙලා දන්දීලා මේ පාරමී පුරණන සමයි අවසා ආත්නය හැටිට උන්වහන්සේ මේ කයිබෙදී මරණයෙන් පස්සේ උපත්තියක් ලබා ගත්තේ තෞතිසා දෙවවිය ලෝකය සන්තුෘසිතදි විරාජය වෙලා. එතන දිව්‍ය රාජයක් ගැනක සඳහන් වෙන්නේ. ඔට සෞතිසා දිවිය ලෝකයේ සන්තුසික දි්‍ය රාජඇතකට බුදුරජාණන් වහන්සේ මනුලොව පාරමීපුරණ කාලයේ අවසංකරලා පාර්මීපුරර්ණ සමයත් සම්මා සම්බුද්ධත්වයක් තියෙන අතර තියෙන ඒ අවස්ථාවේදී. අපක ඔ ය අවරුදු චාරිත්‍ර නැගත්පතේහම තියන මැද තියෙන කාලිට කියන්න අපි නොනගතය නොනගතේ වගේ කාලයක් තියෙනෙ වැැදකාලේ එඇතකට ඒ මදකාලයේත් මහභෝස්ථානන් වහන්සේ දෙව්ලවත් මනුලවනවෙු ඉන්ඩ තෝරගත්තය දවුලව. ොහෙදවුලවරද සුසිත දෙවුලව. මොනනමින්ද සන්තුසිත නමින්. එ සන්තුසිත නමින් උපත්්‍යයක් ලබද්ධි තමයි උන්වහන්සේට දෙදවුලවට අධිපතිසිියල්ලූම දෙවිවර උන්වහන්ේ ගාවට ඇල්ලා. දවරුව ල්ලරපු රාධනාවට කියන ේවතා රාධනාවක කියන අල්ලයන්තේම වීර උපජජමාතතු කොච්චිය සදවකන් තාරයන්ත ුද්ජස්වමතන් පදන් කියලා බුදුරජාණන් වහන්සේ ඟට ගිහිල්ල භාගිතුන් වහන්සේ ලෝක සම්ම සම්බ ුදු කෙක් පහ සදු කා ඇල්ල තියෙන නි බහන්ස දෙව ල චුත වෙල නලුවට වැඩමර මනුකු මනුස්ස නැත්තම් මෞකුසක උපත්තියක් ලබල. සම්මා සම්බුදු බුදු පදවිය ලබා ගනිත්වා කියල දෙවියන්ට දෙවිවරු විසින්තමයි ආරාධනා කරන්න. එතකොට අපිට කොතනක දීවත් දෙවිවරු ප්‍රතික්ෂේප කරන්නට බැහැ. උන්වහන්සේ එතිින් එනික් භික්තෙන් යුත්තව උන්වහන්සේ දෙවල්ල විච්චුත වල ඇතරපුර පසරසක පොයදාසේ මහමමායා දේවියගේ කුස තුළ පිලිසිඳ ගත්තාට පස්ස සතරවලන් දෙවි මහරජ දරුවෝ ඒ මයා දේවිය ආරක්‍ෂා කරා කියල ශාසන වංසකතාව සඳහන් වෙනවා. ඒ විතරක් දෙවේ. සිද්ධාර්ථ ෞතමයාණන් වහන්සේ සම්මා සම්බුද්ධතයට පත්වෙන අන්තිමආත්මේදී සිද්ධාර්ථ කුමාර්රයා වෙලා මහමායා දේවියගේ කුසෙන් ලුම්බිලි සාලවනෝද්‍යානයේ උපපත්තිය ලබද්ධ සතර්වරන් දෙවි මහරජ ද රුවෝ ඇවිල්ලා උන්වහන්සේ රන්වන් සේල පටවලින් පිළිගත්ත බවත් සාාසන නිතිහාසිතියවා. මදි සන් තරටෝ දක්කිිනයන විරල්ලකෝ පච්චිේනේ විරූපක්කොක් ේර උත්තර දිසා. ඔය සතරවරක් දිීවරු සතරදිසාාවට අධිපති ඒ සත්‍රවරන් දෙවිවරූ වහන්සේලා ඒ සතාගත බුදුරජාණන් වහන්සේ පිළිගත්තා කියලත් මේ ශාසනය සඳහන් වෙනවා. එතකොට බලන්ට ඇදට මේ සතවරන් දෙවිවරගෙන කතා කරදදිත් ඒක පලාත්වලට අධි ග්‍රෝහිත දෙවිවරු ගැන බුදුරජාණන් වහන්සේ දේශචනා කරනවා. ඉච්චේතයේ සෝල සහස්සා යක්කා නානත්ත වන්නේනො. ඉදදිමන්තව මේ ඇවලයක්ේ එයක්ෂයන් ගැන බුදුවන්දු කතා කනවා. වෙස්සා මිත්තා පංචයකා පංච සතා යක්කා නානත්ත වන්නේ නො. එද්දිිමන්තෝ ජතීමන්තව යනාදීවශයෙෙන් බදුරජාණන් වන්සමේ නානත්ත වූ යක්කු ගැන ඉර්දිවන්තූ බලසම්පන්නවූදයක්ක්කු ගැන බුදුරජාන් වහන්සේ මහා සමය සූට්‍රේදි භාගත් බුදුරජාණන් වහන්සේ කතා කරනවා. ම්ඹිරෝ රාජ ගහිකෝ වේපුුල්ලස්ස නිේසන බිියෝනන් සත සහස්සාන යක්කා නම් පයි රූපාසති. මේගේ බුදුරජාණන්සේ දිගින්දිකට 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 යක් ව ගැන කතා කරනවා. එයට ක්ෂයන් ගැ ෝවාන් පටයට පච්චි ක්ෂ සේම්පතිය ගැ බදුරාන්ද්‍ර කතා කරනවා. එතකොට බදුරජාණන් වන්සේ සතරන් දෙවරුගැන කතා කරනවා. රිমাංච ර ද දර ත සාසති, ගಂදಬානං ආಿපති මහරජ ಸಿನ, ು್ತಾපි ස් භ ವ ඉಂದ හಬಲ ಇದ್ ಮಂತ ಿತಿ ಮಂತ ಸಿನ ෝද ನ භිಕಾಣು ಬಿක්ಕුණನ ಿವ. ರ ంచ స ජ පූර්ණ සාාවට අධිපති, දරಟ ඉති මස දතරಾಷ್්‍ර නೆ දෙවියෝ කವද ගಂದබාන ආධಿපති ගಂದರಯන්ට අධිපති සතරන් දෙවියන්ගේෙන්. දතරාශ්්‍ර කියන දෙවිවතනයි පෝර්ර දිසාාවට අධිපති. දක්කි නංච දිසන් රාජා විරුල්ලෝ තන් පසාාසති, ගුම්බණ්ඩං ආධිපතිීම රාජය සස්තිනෝ. දකරු දිසාාවට අධිපති දෙවතමයි විර සතුරන් දෙවියන්ගේ විරුල්ල කියන දෙවියෝ උන්වහස කුම්බන්්ඩයන්ට අධිපති වෙලා තියනවා. පච්චිමංච දිසන් රායි විරූපක්කෝ තන් පසාසති, නාගානං ආධිපතිීම හරජය සස්හිසු. වට පච්චම දිසාාවට අධිපතිවෙච්ච සතුරන් දෙවිය තම විරූපාක්ෂ කියන්නේ. උන්වහන්සේ ඇල්ලා. නාගේන්ට අධිපති මහා රාජාණන් වහන්සේ. සතුරන් දෙවියන්ගේ. උත්තරාජ දිසන් රාජා කුවරෝතන් පසාසති යක්කානං ආධිපති මහ රාජාය සස්සිිනෝ. උත්තුරෘෝදිසාාවට අධිපති කුේර කියන දෙවියෝ, යක්ෂයන්ට අධිපති දෙවිකරු. හට බුදුරජාණන් වහන්සේ ධතරාශ්්‍ර කියන දෙවිය පූ, සතරන් විරෝඩ විරූපාක්ෂ වෛශ්‍රවන කියන මේ සතලන් දෙවිවරුන්ගෙන් දතරෂ්්‍ර කියන දෙවියෝ ගන්දබ්්‍යයන්ට අධිපති. උන්වහන්සේ පූර්්‍රදිසාාවට අධිපති දෙවියෝ. ඉඩහසසි විරූල්ල කියන දෙවිය කුම් බන්ඩයන්ට අධිපති, උන්වහන්සේ දකුණදිසාාවය වැඩ ඉන්නේ. විරූපාක්ෂකිෙන දෙවියු නාගයන්ට අධිපති. උන්වහසේ පච්ච මදිසාාවට අධිපතියෝ වැඩ සිටිනවා. කුේරකින දෙවියෝ යක්ක්ෂයන්ට අධිපති. උන්වහන්සේ උතුරදිසාාවට අධිපතිව වැඩ සිටිනවා. මෙන්න මේ වගේ. පුුදුරජාණන් වහන්සේ සත්තවලන් දෙවිවරු කොයි පැත්තේ ද සත්‍රදිසාවේ කොයි පැත්තේ ඉඳන්ද ඉන්නේ. කවර කවර දෙවිවරුන්ට ද අධිපති කියල බදුරජාණන් වහන්සේ මනාව උන්වහන්සේගේ ශ්‍රී මොක දේශනාවතුලීම දෙවියුගෙන දේශනා කළ තියෙනවා වරුණ. එතකොටට මෙ දෙවිවරු කියන කට්ට්‍යපිට පතික්ෂේප කරන්න බෑ තැව දතරාශ්්‍රකෙන දෙවියන්ට ඉන්නවා පිරිියෝට සම්පත්යයටට බුද්ධ දේශනා සඳංගෙනවා ගන්ධභ්‍යයන්ට අධිපති දතරශ්ට දෙවට ගන්ධබ්බයෝ ඉන්නවා කෝටි ලක්ෂයක පිරිවර සම්පත්තියාම්. ශන්ස විරල්ල කියන දෙවියෝ කුම් බ්ඩයන් අධිපති කුම්බන්්ටන් අධිපති දෙවියන්ටන දෙවර කෝටි ලක්ෂය. විරූපක්ෂකින දෙවියෝ නාග්‍යයන්ට අධිපති උන්වහන්සට නාගසේන්නාව පිරිවර කෝටි ලක්ෂයක්කිඉන්නවා. කේර කියන දෙවියෝ යක්ක්ෂයන්ට අධිපතියේ එයාට පිළිවර සම්පත්තිය ඉන්නවා කෝටි ලක්ෂයක්. ගන්ඳබානං ආධිපති, දතරට්ටෝකෙල් දතරාෂ්්‍රකි දෙවියෝ ගන්ඳබ්්‍යයන්ට අධිපති කියනවානේ ට ගන්ඳබ්‍යෝ? දු කෝටි ලක්‍ෂයට අධිපතියේ ගන්ඳබ්බ දේවතාවුන් වහන්සේලා ඒ ගන්ඳබ්බ දෙවියෝ සේනාපති දෙෙවිවරු සෝවාම් පලට පත්වෙච්ච සෝවාම් පලට පත්තච්ච සේනාපතිදෙවරු තිස්තෙනනෙක් අතේ බෙදා දෙනවවා. අපි හලතියෙනවා ඉන්ද සෝමවරුණ භාරත්වාච පජාපති චන්දන කාමසෙට්ට කන්නු ගණ්ඩු නිගන්ඩු පනාද ඔපමං්‍ය දෙවසූතෝ ච මාතලි චිත්තසේන ගන්ධබ්බ ජනවසභ සාතාගර හේමවක පුන්නක තරතිය සීවක මුජලින්ද වෙස්සාමිත්ත යුගන්දර ගෝපාල සුප්පගේද හිරිනෙත්තිී චමන්දිය පංචාලචාන්ඩ ආලවක පජජුන්න සුම්මන්න සුම්මක දදිනුවක මනිමනි චාර අත සේරිස්සක. ඔය කියල සේනාපති දෙවරු අතර අර කෝටි ලක්ෂයක් වෙච්චි දෙවිවරු සතරරන් දෙවිවරු බෙදල දීල තියනවා. හොට මේ සේපති මේ එකසේ නාපති දෙවි කෙනෙකුට ඉන්න පිරිවර සපති්‍යය දැනගට අපි කෝටි ලක්‍ෂය තිස්තකෙන් බෙදන්ටඕන වරුණ. එතකට අපිසාන්න දැන් එතකට ඔය කියන කොට කුම්හන්්ඩ නැත්තං ගන්ධබ් නැතයි යක්ක්ෂ මේ අආදීකොට ගත් පිරිස්වත තමයි අධිපතිීත්ව දරන්න. මිනිසුන්ට එතකොට මිනිසුන් කරෙහි මේ නරයන් කෙරහි. එහෙම නැතිනම් මේ බෞද්ධ ජනතාව කෙරෙහි එහෙමවෙන් වුණු දේව කොට් ආශයක් පිළිබඳව කොහවත් සඳහනක් තියෙනවා. ඒ ඒ දෙවිවරු ඒ හැමෝම් එකතුවෙල්ලාවරුණ සත්පුරුෂ මිනිසුන්ට උපකාර කරනවා. සත්තරවරන් දෙවි මහරජදරුවෝ හැමෝම මිනිස්සුන්ට පකාර කරනවා. චිස්රණයේ පිහිටලා සත්වෝෂ චේතනාව කනෙ සියලු සත්පුරෂ මිනිසුන්ට සත්‍රවරන් දෙවිවරූ සහ ඒ පිරිවර සම්පත්තිය හැමෝගෙම පොදු අභිමතාර්ථයක් තියෙනවා. ඒ පොදු දේතමයි. මනුලව මිනිසුන්ට උපකාර කරන එකසා මනුලව මිනිසුන්ගේ කුසලේ වර්ධනය කරන්නට අනුග්‍රහක දක්වන එක දෙවවනු උපකාරය. එඒයිසා ඒ ඒ මිනිස් ඒ ඒා බඹ පිරිසට ගන්දර්වයන්ට නාගේන්ට යක්ෂයින්ට කුම්බන්්ඩයින්ට අධිපති වනාට මේ සත්තර වරන් දෙවිවරු හැමෝමවරුණ මනුලව මිනිස්සුන්ට උපකාර කරනව හැම දෙනාම්. මේක අපට දීර්ගව කතා කරන්න පුළුවන් හැම තියෙන විරාමින්ෙන් අනුතුරුව වරුණ. අපි වාාමි අනතුරුව තවදිරකවේ සම්බන්ධව සාකච්ා කරම මොකද අපි බොහවෙලාට බාලන අපිට මොනවද තිබෙන්නේ කන්තෙන්නේ එහකට දෙවියන් අපි කරෙහි මොනවගේ ආකාල්පයකින්ද කටගුතු කරන්නේ. දෙවියන්ගෙන් උදවපකාර ලබාගන්නනම් අප ේද හැසිරෙන්ට ඕන. ඇතු වගේම බුදුරජණන් වහන්සේගේ සරණගිය අපට දෙවියන්ගේ සරණ අවශ්‍ය දැද මේගෙන අපිට සාකච්චා කරන්නට පුළුවන්. අපි විරමික යන්න සැස ොහො නැත ට ා කරන. ඒති හාසික අම්බුලුගල ස්ශ්‍රීධන්ත පයිරාජමහා විහාරස්ථානයේ කටයුතු මේ වන ට සිදුවෙන එහි සුගන්ද කුටිය නිර්මාණය කිරීමේ කටයුතු. ඒවගේම විහාරමන්දිරයේ ප්‍රතිසංස්කරන කටයුතු. ඒවගේම චෛත රාජාණන් වහන්සේ සහ බෝධිගරය වි ඇම අංග්‍ය ප්‍රතිසංස්කරණය කෙරමින් පවතින කාලයක්. ඒනිසා. ඇ ना ෙ ද ැම ප ොහම ගෞරව ේ ද ර රපල් පනස් දහස සි පදහස ැකි ොටස් දයකත් ය ගන්න ලුවන් එක හරිි ක්තිය අපේ මොකද. අපිස්වාමන් වහසේ වෙන් කරල තිබනේ පෙතම ක දධහරයයක් ඉදිර ෝධිරය කියල හ චර දලක් රුපියල් පනස් දායකොටස් ච්‍ර ප්‍රමාණය රපා සිි පන්දහස කොටස් ච ප්‍රමාණයකම වෙන් කරල බන නිසා ඒ දායකත්ව. න්න පුලුවන් අ ඔට ලබාගන්නේ කුසලේ රැස් කරගන්න අවකාශ්‍යය අතියන වග සිහි පත් කරන ඇමිල මහත්මගෙන් විස්තර දෙනගන්න පුළුවන් බිඳුව හතයිහයකයි. හැත්තතුනයි හැත්තතුනයි හැත්ත තුන දුරකතනන්කේ සඳාවිවතවති බෙන්න්නේ නැත්තම් අපප පුළුව මුද කෙළින්ම තැන්පත් කරනවත්තේෙම සම්පත් දැංකුවට හිල්ල වත්තේම සම්පත්දංක ශාක තම ගනමති ඕන සපදංකින් තැපත් කරන පුලුවන් ්‍රීශාක සිංහනමින්තිබෙන ගෙනීමට බිනුමාංගේය බිඳුව එකසිේ පහයි හයිදහස් පන්සීයි. යිහස්ය බිඳදුව ඒකසිය පහයි යිදහස් පන්සිය අයිදහස් පන්සිය ගිෙනුම්මන්ගේ මේ සඳහා දායක වෙන්න ඔබටආරාධනා කරමින්, පේ නැවතත් සිහිපත් කන්න යිතිහාසික කෝරගල පුදබිම. ගොඩනවන්නට අපේ පෝජනී වතරකුම්ඹරි දම්මරතනහාමුදුරුවෝ. කෝරගලට වැඩම කරල වසර දෙකක් පිරීම සිදන අතිනය වෙනුවෙන් හෙට සන්දිහාවේ දසිනිමත් වූ මහා පින්කමක් පැවැත්වෙනවා කූරගල යිතිහාසික පුදබමේ. ඒ ස්වේතවර්ණයෙන් බලන මහා සෑය අභිහස අපි ඔබට ආරාධනා කරනවා පූජනය වදනියදදිගල පියද සිස්වාමන් හන්සේවිසින් ශුදු කණනයා සිරිීමම තාශිර්වාධාත්මක මහා වන්දනාවට මහා සෑවන්දනාවට ඔබට පුළුවන් හැමදිනම එකතුවෙලා ඒ පින් කපතුොල්දිල් කුසල් රැස් කරගන්නට කෙලාරාධනා කරමින් කෙටිවිරාමයක් ලබනවා ශක්්‍යාව ලෝකනය තුයි. ඇත අපි සහඳවන්න්නේ ක්්‍ය ල න සමග දෙවියන් සහඳවයි සාකචා කරම ඉන්නේ බදුරජණන් වහන්සගේ සරණගේ බෞද්ධයන් සහ දෙවියන් අතර. අවිියෝජනය සහඳතාවයක් තිබෙන ඒ සබඳධතාවය මතින් දෙවියන් කෙරෙහි නැඹර වුනු හිතත් න්ට පහර ල්ල ක පි කුත් ති න්න අපිදන්නව සහලාටවේ නිරගමිකයයි සඳහන්ක නැතැන් පිරිසිවා නිරාගමිකවුණත් දරනු ෙඩක් ඇැෙල එකතැරක ට න වස්ථාව. ගේම ැ ර් න් ව අවස්ථාවක ල් මත ේවත් මතක් බුදුජ හන්සුවගේ දෙවියත් තක්න ීක කර ය දන එම ස්ථාවන්ති බෙන එනිසා. ඕනෑම කෙනෙකුට ආධ්‍යාත්මිකව සැනසන්නට අවස්ථාාව න බෞද්ධ්‍යන්ට බුදුරජ හන්සේ මාර්ගගේ තුළ එවගේ බුදුරජාණ හන්සේ දවියන් ප්‍රතික් ෂේ කල හැ වත් හම හතකවත් න කාරන පේස්වාම හස පත් කරන දවන් දක න ද න්න කැතියි. ඒ ්‍රාවකයන් වෙනුවෙන් තමයි සාකච්චාව කතාබහක්ක පස්වාම හසග අුශාසන ලබන්නේි අපිහමරන ඇතටම දෙවියන් එලෙසින් මනල මිනිසුන් දෙත් බලනවාන. බුදුරජණන් වහන් සේත් දෙවියන් කරෙහි ප්‍රසාදයෙන් කටයුතු කලා තතාා කලා න දගවය. පි දිව්‍යමන්තරයක් වගේ නිාන්තරයේම සත් ජායන කරන හමංගල සූතරය පිළිබඳ බැලුව වියන් අරමුණුරගෙන වියන් කතාබාගගේ මතු වුණු අනුශාසනාවක් විදිට ආශිරවාධත්මක පිරිදේශනාවක් දර අපි දකින්න ඇත්ත වන්ගේ. රැකවරණයක් ලබන්නට කැවති බෞද්ධස්ශ්‍රාවකය ඉන්නවනම්. ඒ සඳහා මොනවදි කරන්නට ඕන අපි කොයිගේ හැසිරෙන්න්නට ඕන දෙවියන් කෙරහි කටයුතු කන්න කොහොමද ඒටම ගලපන්න. අපි හැමෝටම දෙවි කෙනෙක් ඉන්නවාද. අපි හැමෝ කරෙහිම බරන දෙවිකෙනෙක් ඉන්නවදස්වාමන් වහන්ස. ඉතා වැදගත් ප්‍රශ්නයක්වරුණ ඔබ යොමු කරන්න යෙදනේ දෙවියොත් එක්ක ගණුදනු කරන්න කෙසේද. ඇත්තටම දෙවියොත්ත එක්ක ගනුදනු කරද්දි අංක එකට තියෙන්න්න ඕන දේ තමයි. මේ සත්තුරුෂ භාවය කෙනෙක වරුණ. සත්තුරුෂ භාවයකින් තොරෝ දෙවිියොත් එක්ක කවදාවත් කාටවත් ගනු දෙනු කරන්න බෑ. එතමට බොද් දෙවිවරුත් එක්ක ගනුදනු කරදි සත්තුරුෂ භෝමියක පිහිටලා. සිල් අත්තූත් ගොුණවත් වූත් භෝමියක පිහිටලා දෙවියොත් එක්ක ගනුදැනු කරන්න පුළුවන් මාධ්‍ය තමයි පින කියෙනෙක්. පට දෙවිවරුත් එක්ක සත්තුරුෂ මනුස්සෙක් මනුස්ස ලෝකෙන්න්න මනුස්සේෙක් මනුසත්තාත්නයක් හභාගත්ත ජීවිෙක්. දෙව්ලව දෙවි කෙනෙක් එක්ක සන්තර් සම්පන්ධතාවයක් පොඩ නගා ගන්නවා නහ එයා සිල්වත්තුූත් ගොුණවත්තෝ සත්තුර්ෂ භෝමියක පිහිටලා තමංකි ජීවිතයේ රැස්කරගන්න පින අනුමෝදං කරමේ පිනත් එක්ක ගණු දෙනු කිරීමක් තමයි දෙවරුත් එක් සිද්ධ කරන්න තියෙන්නේෙ. එතකොට අපිට මනාව පැහැදිල් වෙනවා. දෙවිවරුත් එක්ක පිහිට ආශිර්වාද ලබා ණන්නඩ දෙවරු ජීවිතයට සමීප කරගන්නට්‍රනං එයා තුළ අංග සම්පූර්ණ වියයුතු ගුණදරමටිකත් තියෙනවාවරුණ. ඒ ගුණධරම ටික තමයි, ඔය කොච්චර මිනිස්තු ලෝකෙට පෙනෙන්ට ලොකු දේවල් කරවමත් බොරු දේවල් කරත් පළතුරු වට්ටි උත්සගන ගියත්, දෙවියන්ට යාග හෝම බලිබිලි පූජාතිබ්බත් සත්. ෂ සම්මියත්්දෘෂ්ටික දෙවි කෙනෙක් කවදාවත් පිහිටවෙන්න එ හැ? එයා සිල්වත් නැත්තං එයා ගුණවත් නැත්තං සත්පරෂික මානුෂික ගුණධර්ම යාගේ හදවත තුළ නැත්තං වරුණ කව දාවත්තේ දේවරුයාට පිහිටවෙ එනෑ? දෙවියන්ගේ කරුණාව දිව්‍යකරුණාව දෙවතා කරුණාව ඔවුන්ට ලැබෙන් ඉන්න හැ. එතකොට දෙවිවරුන්ට සමීප වන්නට නං සිල්වත්තනවා ගුණවත්තන මයි කියෙනෙ ධර්මය තුළ හැසිරෙන කියනෙක්නේ මම්මේ කියන්නේ. එතකොට? ධර්මය තුළ ජීවත්වෙන ධර්මය තුළ සැනසෙච්ච ධර්මය තුළ ධර්මය තියෙන නීතිරීති පිළිපදින දුසුරිතෙන් වැළකෙච්ච පස් පෞද්දස අකුසලෙන් වැලකෙච්ච නිති පන්සි රකින පොහෝ අටසිල් රකින ශෘතවත්තු ආර්ය ශ්‍රාවක කුට තමයි, දෙවිකෙනෙක් එක්ක සම්බන්ධ වෙන්ට පුළුවන්කම තියන්නේ. දෙවිකෙනෙක් එක්ක සමීප වෙන්ට පුළුවන්ංකම තියෙන්නේ. එතකොට ඔන්න දෙවියක් එක්ක සම්බන්ධ වෙනවනන් දෙවියංග කරුණාව ලබනවන? අපි පෝෂණය කළ ගත් යුතු කාරණනාටික ඔතන තියෙනවා වරුණ. ඉං අන්න තුරුව අපි ගත්තහම පින කියන එක ැ පින කියන එකත් එක් තමයි ඒගොල්ලොන්ගේ ගණු දෙනු තියෙනෙ ඒගොල් දෙවිවරු මොන බල සම්පන්න දෙවිකෙනෙක් නත්වරුණ මොන දිව්‍ය තලයක කොච්චර සම්පත්ති තිබ්බත් ඔය දෙවිවරු ඒ කාන්ත වශයෙන්ම සතර අපාේ හිටපු කට්ටියය තමයි දෙවිවරු. සතරපායට පත්වෙලා සත්තරාපාය දුක්වෙඳලා මනුස්සලෝකෙට ඇවිලා මිනිසත්කම් ලබලා පිටපු කට්කිය තමයි දෙවිවරු කියන්නේ. එතකොට ඇයි ඒගොල්ලු දෙවිවරුණේ. ඇයි ඒගොල්ලු දෙවිවරුන් ඒගොල්ලො ජීවත්වෙලා ඉන්න කාලේ දානාදී සත්පුරුෂ ක්‍රියාවන් සිදත්ධ කරලා ගුණධර්ම රැකලා සිල්පද රැකල සිික්‍ෂාකාමීවෙලා අන්‍ය මිනිස්සුන්ට පිහිට වෙලා පරාර්ථකාමි ්චින්තනයෙන් යුත්ත වැඩ කරලා කුලදිටුවන් පුදල උන්වහන්සේලා සත්තුරුෂ වූ ශෘතවත් වූ ආර්යකාන්ත සීලයක් රකමින් ආර්ය ජීවිතයක් ගතකරපු නිසා තමයි ඒ ඇත්තන්ට කයබිදී මරණෙෙන් පස්සේ. ඒ ඇත්තූ සුගති සංක්‍යත දි්‍යලෝකෙ දිවවිය උපත්තියක් ලැබුවේ. එතකුට දැන්. තැනකට දුක්විඳලා දුක්විදලා දුක්විඳලා උත්සාහ වෙලා මහන්සියෙන් ඔයා මාධ්‍යර් ශ්‍රේෂ්ත්‍රයේ තැනකට ආවති වරුණ කැමති උදව්කරන්ට ඒ වගේම වරුණ වගේම වීරිය ගන්න උත්සාහය තියෙන වුවමනාවත් තියෙන හොඳ කෙනනෙකුටනේ වරුණ උදෞ්කරන්ට කැමතිනේ දොයා වගේම එහමයි. එතකොට ඔයා කැමති නෑන නිතර බුදියගෙනන්න කම්මැලිම කම්මැලි මෙලෝ විෂ එකක් දර්ශනයක් නැති ඒ වගේ මුලක්මදක් අගත් තේරෙන් නැති කෙනකොට වරුණ උදව්කරන්ට කැමති නෑ. වරුණ ඔයතැනට එ මගේම ආපු කෙනකුට වරුණ උදවකරන්ට කැමති න්නේේ. ඒවගේ තමයි දෙවිවරු දිවි්‍යාත්නයක්ල බාගත්තේ ගොල්ලො සොත්පුෘෂ වෙලා ජීවත්වෙලා යිදේ. ඒගොල්ො දම්පැම් පිරිණ බල සිල්පද රකල සුතවත්වෙලා හිටපුනිසත්තම ගොුණ දෙවිවර වනේ. දෙවිවරුවරුට පත්තේ චේ ගොල්ලන්ට අනිත්කට්තියට අභිභවාගියපු බලයක් තියෙනවා. එ ඒ බලය තුළ මිනිස්සුන්ට පිහිටවීම හැකියාවක් මිනිස්සුන්ට උපකාරකිරීම හැකියාව දෙවියන්ට තියනවවා. ඒ දෙවිවරු උපකාර කරන්නට බලන්නේ තමන් ආපු මගේ මආපු මිනිස්සුන්ට. තමන් සිිල් රැක්කණන් සිිල්රක්කිෙන මිනිස්සුන්ටයි දෙවී උපකාර කරන්නේ. දෙවියෝ දිව්‍යාත්මයක් ලබාගණ්ඩ දන්දුන්නනම් දන්දීල සිල්රක්කිෙන මිනිස්සුන්ටයි උපකාර කරට කැමැති. එහෙම නැත්නම් මේ පස් පව් දස අකුසල්වලින් ගහනය වෙච්ච දේසය රාගදේශ මෝහවලින් යුත්ත නිරේට මග සකසගස්ත මිනිස්සුන්ට. දෙවියෝ කවදාවත් උපකාර කරන්නේ නැහැ වරුණ. ඒ නිසා දෙවියොත් එෙක් අපි ගු දැන් උදාහරණයක් ගත්තාහම දුට්ට ගමුණු මහරජතුමා. අපේ මිනිස්සුේ මිත්‍යාව දුෘෂ්ටක දෙවි කෙනෙ කැටිටස අපි කියන ඔය කතරගම දෙවියෝ. වරුණ මම කවදාවත් කතරගම දෙවි හාමුදුරුව මිත්‍යයා දුෘෂ්ටික දෙවිකර කැටීටමන් සලකල්නෑ. එ එකද එ මිනිස්සු කටුගහලා නැටුවට මිනිස්සු කට හිල්කරගෙන ගිනි පෑගුවට කතරගම දෙවිය කොතනකවත් එහෙම කියල නෑ. කතරගන් දෙවියෝ කියන්නේ බොහොම අධ්‍යාත්මය ගුණ වගාව ඇතිකරගෙන බොහෝ සිල්වත් වූත් අධ්‍යාත්නක තපස් ජීවිතයක් ගත කරන දෙවි කෙනෙ තැන් තා කතරගන් දෙවියන්ගේ තාත්තා තමයි ශිව දෙවිය සහ පාරවතීම දෙවියෝ කියන්නේ. එවට නරක කෙනෙක් එකකො මිත්‍ය දෘෂ්්‍රිය තියෙන ඉන්දියාවෙන් සබුධශාසන අතුදාළදාන්ට වැඩකරපු දෙවි කෙනෙ. හැබැයි ලංකාවේ ශිව දෙවියෝ අදහන එලාර රජ්ජුරුවෝ හිටිය. එලාර කෙන රජ්ජුරුව ශිව දෙවියඇ දෙවේ දුටුගමනු රජුරුවෝ කියන්නේ බුදුරජාණන් වහන්සේ ශ්‍රිස්වාත් ධර්මයත්තාරය මහා සංග්‍යත් කියන තෙරුවන් විශවාස කරපු දෙවිකෙනෙ. එයාගේ වචනය තමයි මගේ මේ යුද්ධය මංකරන්නේ පුදෙක් රජ සැප පිස්ට නෙවෙයි සම්බුද්ධ ශාසනය චිරස්තතිය පිණිස කියලා. හැබැයි තමන්ගේ දෙමවපියෝ අදහන ශිව දෙවියෝ අදහන එලාරට නෙවේ කතරගම දෙවිය උපකාර කරේ මේ රට එක් සේසත් කැන යුද්ධෙදී. රත් කතරගම දෙවියෝ. ජීවමාන සංඥාවෙන් දුටිගැමුණු රජ්ජුරෝලඟට ඇවිල්ල රජ කතරගම දෙවියෝ. උදව් කරා කාටද බුදුදහම වැළඳ ගත්ත බුදු දහමය චිරස්තිය පිණිස රටේ යුද්ධ කරන දුටිගෙමුණු රජ්ජුරුවන්ට කතරගම දෙවිය උදව් කර. උදව් කරාට පස්සේ තමයි ය කතරගම දේවාලය රංවුලු මාලිගාව කියන්නේ. ඔය රංවුලු මාලි වර්තමානය තියන කතරගම දේවාලේ හදන්නේ දුටිගැමුණු රජ්ුරුවෝ ඒයි ෝධින්හසේ ලගම. ජයසිී මහා බෝධියයේ අෂ අස්්ටඵල මහ බෝහා මුදුරුවන්ගේ සෙවනේම, භාගතුන් වහන්සේගේ පාදිශ්පශය ලබපුඒ පුරවරේම කිහිරිවනේම මහසන් රජ්ජුරුවන්ගේ කිහිරි වනෝද්‍යානේම දුටුගැමුණු රජ්ජුරුවම තමයි, රොන්නලී මහසාය මිරිස වැටියේ ලෝවා මහපාය හදපු දුටුගැමුණු රජ්ුරුවම තමයි. වතත් රහුණට ගහිලා යුද්ධ දිනුවට පස්සේ තමන්ට යුද්ධ දිනන්නට රට එක්ේ සත් කරන්නට සම්බුද් සාාසනය චිරස්තිතිය පිරිිස කටයුතු කරට උපකාර කරපු කතරගම දෙවියන්ට සුවසේ වැඩ ඉන්නට ඔය කතරගම දෙවල හදල නිලමවරූ කපු මහත්තුරු පත්කරල්ලා ඉඩකඩම් පූජකල් චාරිත්‍ර විදිිත්‍රමයක් කතරගම දෙවියන්ට හදපු රජ්දරුවෝ තමයි තුටකම රජුරෝ කියයන්. එතකුට දුට ගැමුණු රජ්ජුරුවෝට සම්බෞද්ධ සාාසරච්ච ලස්තතිය පිරිස පකාරන ගමනයේදී මිති්‍යාදෂ්ටික දෙවිකෙනෙක් න කත්‍රගම දෙවූපකාරකර නෑනෙවරුණ ඉතින් ප්‍ර්ඥා සම්පත්තියත්තියෙන මිනිස්සුන්ට මේක මැති තේරුම් ගන්ඩ දැං උදාහරණයක් ගත්තදේ මිනිස්සු මිනිස්සු මමාගනඉන්න මේ දෙවියෝනෙවෙයි මිනිස්සු ඇඳපු දෙවියොත් නෙවෙයි මිනිස්සු හිතලා පුද පූජාකන දෙවියොත් නවෙේ ඇත්ත දෙවු. තැන් ඔවබගත්වොති ෙල්ලි හාමුදුර හැටියට මක් සහ ිනිස්සු. ටග ම බොහොම සැරපරුස කෙනෙක් හැටියට. සමහර කටි හිතංෙන මං ආඩම්බර කාරිෙක් හැට කතාාවත් කරන්න කියලා. සමහර කට්ටියඒක අර්ථකත ඇත්තටම නෙල්ලිගෙන හා බුදුරෝකැනෙ මන මම මහපොළුවේ පයගහලා ඉන්න කාත්ෙක් ලොකුකුඩා මිනිස්සු බේති තෝරගත්තා පැලැන්තියක් විසර කාශ්‍රය කරන කෙනෙක් නෙවෙ, අපි දුපත් අයිහිංසක දෙමව්පියන්ටදා විපදිච් ගේ මිනිස්සු. එස මයින් අහිංසක දුප්පත් පනුෂ්‍යයාගෙනං හැමෝම සමසිතින් ඉතුර ඇසරු කරන මම එතකට මම කිය කියන්න කෙනාට නෙල්ලිගල කියන හාමුදරුව කියන ඒ චරිතට විධ අරත්කතර විධ ිනිස්සුන්ට දෙන්න පුළුවන්. අබවහන්සේ කියන තැනද දැන් ඇත්තරම සත් පුලුෂව කටයුතු කලා නං ධර්මානුකූලොවත් කටයුතු කරනවා අනං. ඒ වගේ මිනිසුන්ගේ හදවතට කිදාබැස ඔවුන්ගේ දුකේදී දුක්වෙලා දුක්කෙනවකෙන අඩාගෙන වැල පින් වනීමේ ඔවන් එතනින් හලට සස්වා තබන්නට කැප කටයතු කරනවාන දව. සලනවස්ථා තිබෙන බහන්සේ ඇතැම් වෙලාවට විශ්වකර්ම දෙවියන්ගේ ප්‍රති ෘතිය අද්ද මේ කියලා කියනවස්ව ඕනෑ තරම් තිබෙන ඉදිින් මහිතන්නේ හොඳ මුදධරණයතම බහන්සේගන්නේම මොකද කෙනෙකුගේ හිතේ විශ්වාසය ගඩනගාගත්තොත්ේ හෙම ඒතුළ ඔහොකරට කටයුත්ත සුබ එමනැත්තම් කුසලමාර්ගක යන්න පිනවැඩෙන කටයුත්ක්ටන් ඒතුළ දේවත්ව ආරෝපනය වවා නිස්වාවි වහස බහෝ දෙනාග හිත්තුල ඔවරුද මේ රටේ අපේ රටේ ගත්වති මහවැැව් බැඳල කෙත්වතු සාහර කරන්න මිනිස්සුන්ගේ කෝෂිකර්මාන්තය දියුණු කරන්නට, ඔපකාරකරපු මහසෙන් රජරුව මහසන්දේ හාමුදරුවෝ කියලා දෙවලත්තනල එමනිස්ු ේවත්තයෙන් යුතු සල කෙනවා. අපේ රටේ ඉදිහාසේ ගත්තාහම බලන්ට සම්බෞුද්ධ ශසනයටත් කැ අහිංසක මිනිස්සුන්ටත් කටයුතු කරලා මැරුවට පස්සේ මහසෙන් දෙවිහාමුදුරුවෝ ඒවගේ දෙවිවරු දේවත්තය යුතුව සලකනව රජවරු. රජවරු ේවත්තෙන් සොල කටඩ මිනිස්සු පුරුදු නැයියේ ඒ මනිසුන්ගේ දුක තේරුන් ගත මිනිස්සුන්ගේ හදමටඩ තේරුන් ගත රජවර ඒ මිනිස්සුන්ගේ දුක නිවන් කටයතු කරපු රජවරුන්ට දෙවල් තල්ල දේවත්තේ යුතුව කටයුතු කරන්න අපේ රටේ මිනිස්ු හුරුුණ. අපි ගත්තාම කාල කියන පුද්ජලයාගේ කතාවගත්තුතින් කලාවැවේ අර සිදුරට තමන්ගේ ජීවිතය පරිත්‍යයා කලා කලාව රැගත්ත කෙනාට එතල දෙවලොත් අනල පුද පූජාතියන්ට පටන්ගත්තා. ගම්බාරා පපච්චිගත්තත්තේයි ය වරුණ ජීවත්තන ප්‍රදේශය රංවල දෙවියකිර දෙවියක්කින්න. එය ඉස්සර කරේ පාරුවක් කරගත් මිනිස්සුන්ට පිහිට වුණ පාරුවෙන් කැල්නි ගගෙන් එතෙරවෙන්නට මිනිස්සුන්ට පුදුමාකාරරිවිදිට පිහිට වෙලා සත්පුරුෂ හිතත්තිබ මනුස්සේක් සත්පුරෂ පාර්ථකාමී මනුස්සේ ඒ පුද්ජලයා තොටියක්කය. මිනිස්සු පාරුවෙන් එකර කරව මිනිස්සුන්ට තමන්ගේ පුළුවන් ෘතිෘතියෙන් තමන් උපකාර කරවවා. එතකොට කයබිදුුණන්ට පස්සේ ඒ මනුස්සයා කුසලක් සංඛයාත පිනක්මයි කරපුනිසා දේවත්තයට ඒකා අන්තංග හු පත්තෙන්තත් ඇති. ඒ මිනිස්සු තාම පරංවල දෙවියන්ගේ නමින් පුද පූජකරනවා. කෝට රජමහාවිහාරෙත් සපමල් දෙවියන් වෙනුවේ මෙනමම දෙවොලොුත්තියෙනවා ඒ බෝධියකුත්තියනවානේ මිනිසු හරි විශවාාසෙන් කටයුතු කරන්න. ර්රන හි පත්තරාවගේ කෝට්ටි ජමහමවියායේ සතුමල් බණ්ඩාර දෙවියන්ට වෙනම බෝධියක් තැනක්වෙන් කර පුද පූජා පවත්ව වෙන ගලේ බන්්ඩාර දෙවරු ඒේවිදිිය තමයි එ ජීවත්වෙලා ඉන්න කාලේ දේවත්තෙන්යුතු කටයුතු කරලා සත් පෘෂ දෙවිරගේ න පත් ේනන්ට කොච්චර තිබන දස්තාව රටේ ොහෝදනි පත්තිනිමෑනිවා දින ඒතින් පතිවෘතාා බලයක් ස්ත්‍රියකගේ ආභරණයයක් වෙච්ච ප්‍රතිවෘර්තා ගුණෙන්. සත්‍ය ක්‍රියාවන් කරලා සත්පුෘෂචේ ජීවිතයක් ගතකරන්න ඒගොල දේවත්වයට පත්වනේ මමනං කියන්නේ දෙවියෝ අපි අසත් පුෘෂවෙන්නේ නැතුව. අපිටත් දෙවරුවෙන්ට පුළුවන් වරුණු ජීවත්වෙන කාලේ ම සාඛ්‍යාව ලෝකනය අවසාන වෙච්චි මෝතක කියන්නේ. අපි දෙවියොත් එක ගණුදනු කරන්ටඕන පිනත් එක්ක සත්තුෂ්‍ය තැනක ඉඳලා හැබැයි අපි හැමදාම දෙවරුන්ට වැඳවැදෙ ඉන්නන්නේ නැතුව. අපිට පුලුවන් දෙවිවරුවට මොනෝදිකරන්ටඕනේ. සිල් අත්තෙන්ටන ගුණවත්තෙන්ටෝන. ධර්මයෙන් අපිට අපි දෙවීවරුව වෙන තැනට මඟ කියලත්තියෙනවා. ඒසා මේ ශාසනයේ ශෘතවත් වූ ආර්ය ශ්‍රාවකයකුට දිවිය ඔපපත්තියක් ලබනවා කෙන ෙච්චර දෙයක් නෙවේ. බොහෝ පිංකාන් කරල්ලා සත් ප්‍රෝෂ වෙච්ච මම්ම ඒකේචි බුද්ධන් සරණන් ගතාසේ නතේගමිස් සන්ති අපායම් පායමානු සන්ධයන්, දේවකායම් පරිිපූර් සන්ති. හුණ බුදුරජාණන් වහන්ස දේශනා කරනවා. සරලමදේ සරලමදේ තමයි ඒකේච්චි බුද්ධන්සරණංගතාසේ යමෙක් භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පහළවෙච්චි අසම සමවෙච්ච ඒත් අතාගත අමාමෑණී සම්මා සම්බුදු බුදු උතුමන් වහන්සේ තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යනවනං ඒත් අතාගතීන් වහන්සේ සරණග ගිය කෙන නොතේ ගමිස් සන්ති අපායන් එයා නැවත සතර අපායට යන්නේ නෑ සහාය මානුසන්දයන් මේ දේහේ අතෑරල දේවකායම් පරිපූරය සන්ති දිවි ආත්මයක් ලබන්ට දෙවි කෙනෙක් බවට පත්තෙන්නට අවශ්‍ය. දේවතා දෙවි කෙනෙක්ගේ කයක් ඔහු ලබනවයික් කියල බුදුරජාණන් වවාන්ස දේශනා කරනවා. ති යමෙක් ඒකෙච්ි බුද්ධන්ශ්‍ර ණැන්ගතසේ යමෙක් බුදුරජාණන් වහන්සේ තතාකන සර්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ මගේ සම්මා සම්බුදු බුදුතුමන් වහන්සේ. සාදු සාධ වි්‍යාචාන සම්පන්න වන සේක සුගත වන සේක. අරහංවන සේක, සම්මා සම්බුද්ධ වන සේක. විජාචචාන සම්පන්න වන සේක, භගවා වන සේක. එහෙව අප්‍රමාණ ගුණ සබුදායක් ඇත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා කාරුණික වන සේක. මහා දයාවෙන් යොත්තවලසේක සාදු සාදු එහෙන් ගුණකඳත් තරාගන වැඩිටබ බුදුරජාණන් වහන්සේ. බුද්ධන් ජීවිත පරිියන්තන් සරණං ගච්ඡාමි මගේ ජීවිතේ පුරාම භාග්‍යතුන් වහන්සේ සරණයමි, බුද්ධන් සරණංගච්ඡාමි ඒ භාග්‍යවත්තු වූ බුදුරජාණන් වහන්සේ සාදු සාධ අපප්‍රමාණ බුදුගුණට සාදුකාර පවත්තමින් ඒ අසාහිෙච්ච බුදුරජාණන් වහන්සේමන් සරණයමි. භාගිතුන් වහන්සේගේ ස්තෘතවත්තුවා ආර්ිය ශ්‍රාවකයෙක් බවටම පත්තෙමී කියලා. යමෙකුට බුදු හාන්දුුරු සරණයන්ට පුළුවන්න්න. දේවකායම් පරිපූර එස්සන්ති. එයා අපහයට යන්නේ නෑ සතර අපායට යන්න මරනයම් මස්ස දෙවි කෙනෙක් වෙලා හරීම ලේසි. එනිසා මම කියනවා. දවරුන්ගේ උපකාර ලබනව වගේම. අපි දෙවි කෙනෙක් පෙන්ට උත් සහ ගමු අපිට පුළුවන්. ලේසියම දෙවි කෙනෙක් පෙන්ට. දෙවී අන්ගෙන් ආශිර්වාද ලබාගන්නවාට වඩා පහසොයි. අපි දෙවි කෙනෙක් කලා අපි වැඩටි අපි කරගන්න එක. ඒකට තමයි ලෝකයේ මේ ධර්මී කියලෙකහත්තයෙන්. ඒසාල් නෙත් අපේ ශාක්‍යයා ලෝකන ස්ත්‍රවනකන සතුෘශ්‍ය ශ්‍රාවකයන් අපි කියෙනවා. ඔබත් දෙවි කෙනෙක්ෙන්ට උත්සාහ කරන්න මේ මනුස්ස ලෝකය අපිහිටිය ඇති කියලා. අධිශ්ඨාන කරගෙන, නිවන අරමුණුකරගෙන පින් කරන්න. ප්‍රාර්ථනාකරත් නැතත්? ේව මානුක සම්පත්ති ලැබෙනවා. ඒනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ, ඒකා අන්තේෙන්ම දේවලෝකේච යාරත. රයාච නිබ්ාන සම්පත්ති, සබබමතයන යාරත්ති යමේ පින්ංකං කරලා නිවන පාච පාර්ථනා කරනවාන. යාච නිබ්බාන සපත්ති, සබබ මේතයනෙ ලබ්බති. යාච නිබ්ාන සම්පත්ති. යමෙක් නිවන් සම්පත්තියේ ප්‍රාර්ථනාකරන පින්කන් කරනවාන. සබබ මේතයන ලබබති හැම සම් ේව ලෝකේච යාරත්ති. මානුසික සැප සම්පත්තිේ, ප්‍රාර්ථනාකරත් නැතත් ලැබෙනවා, නිවන අරමුණු කරගෙන පින්කරෝතින්. එනිසා නිවන අරමුණු කරගෙන පින් කරන්න. ප්‍රාර්ථනාකරත් නැත් ද්‍යවමාජික සම්පත්ති ලැබෙනවා. ඒක අන්තයෙන් පාර්ථනානකුළු නිවන් ශම්පත්ති ලබන්ට පුළුවන්. එසා. හැමෝම නිවන අරුණමු. ඔොනුරගන්න පින් කරන්න ඔබටක් පුලුවන් අය බිධීමරණයෙන් පස්සේ. දෙවි කෙනෙක්ෙන්ට අනුන්ට පිහිටවට පුළුවන් දෙවිෙනෙක්වෙන්ට ඔබොටක්පුලුවන් ඒ සඳහා වීරිය ගණ්ඩකිලපේ ආරාධනා කරනවා පෙන් ස්ත්‍රාවක හැම දෙනාටම වරුණ. ආශිර්වාදය ඒ මඟ පෙන්වීම ඔබ හිතර ලොකු හයියා ඉටියයොත් හොඳට හැදි වොත් නමට වදී කියලන්න කියන්නේ ඔබ දෙවිෙනෙක් ෙදි ඔබේ නමටත් වඳි දස වැඩිය ඇක වෙනනේ. එවැනි කටයුතුවල නිරතවුණනත්තේම. කුසල මාර්ගේ ධර්මමාර්ග යොත් එහම නිවනාාරමුණු කරල කටයුතු කලොත්ත හෙම දිව්‍යත්වය වැඩිය ඇතක වෙන්න නැහැයි. ඉතින් අපේ අපේ ශ්‍රවාාවකයන්ටත් සීපත් කරන්නේ එයම තමයි හැමවිටම ඔබ ධර්මමාර්ගේ හැසිරනන්ගේ තුළ තිබෙන රැකවරණය ඔට නිරන්තරය හමි වෙනවා. ඒ හිමිවුණු රැකවරණය අපතේ හරි නැතුව ජීවිතයට එකතු කරගන්නයි ඔබ ආරාතනා කරමින් අද ශාඛ්‍යාවලෝකනය නිමාවට පත් කරන්නට සැරසෙන ොහොතේ මනවත ඔබට සහිපත් කරන්නේ අම්ඹුලුගල. දන්ත ප රාජම හරස්ථානක කොඩ නැගවීමේ උතුම් කට යුත්තර දායකවන පින්නතුන්ට බිින්දුව හත හයක එක හැත්ත තුන හැත්ත තුනයි හැත්තතුන දුරකතන්ගේ නමි මහත් මට කතා කරල විස්සර දනගන්න ුපල් පනස් දහස විු පන්දහසමගින් කොටස් දායිකත්වය ගන්න පින්නතුන්ට මේ ගිුම්මන්ගේ සිහි පත්රන්නම් ගිනම සම්පත් දැංකව ති ෙන්නේත්ේගම ශාකාාව ශ්‍රෂාක සිංහ නමනේ ගෙනුමේ නම සටහන්න තිබෙන්නේ ගනුම්මන්ගේ බිින්ඳුවයි එක සේ පහයි හයිදහස් පන්සීයයි හයිදහස් පන්සීය.ඒසදා. ට ආරාධනා කරමින් ශාක්‍යාවලෝකනය නිමාවට පත්කරන මොහතේ තවත් ආරාධනාවක් කරනවා. එතමයි යසිනිමත් වෝ ස්වර්ණමාලි මහා සෑය අභියස පුුදුරජාණ වොහන්සේගේ ද්‍රෝණයක් සර්වක්‍යධාතුන් වහන්සේලා වැඩහිඳෙන. මෙ තුන් ලෝකේම තියෙනන අග්‍රගන්නේය වූ වටිනාම වූ පුුණන්න සිද්ධස්ථානය. සියූ බුදවරුන්ම මේ බද්‍රකල්පේ පහල වුණු සසිව් බුදුරජණන් වොහන්සේලාගේම පාදස් පර්ශයෙන් පූජනීයත්වයට පත්වුණු අපිට තිබෙන වටිනාම පුුණ්‍ය ස්ථානය තමයි. ස්වර්න්න මාලි මහාසෑයි, රුවන්න එලි මහාසෑයේ මේ උත්තරීතර පුුණන්න්‍ය භූමිය මුළු රෑයක් පහන්නට තුරු බනහන්නට ලැබෙනවා කියන්නේ. සිරිමත් පින් මක් මයි අපේ පූජනීය දේශකයනන් වහන්සේලා කිහිපනක් වැඩම කරනවා මේ අසිරිමත් පින්කමට මාරතු විසි පස්ස නිදරුව න්නඩ මහසෑයට පෝජනියක හොල්ලි ස්ෝවාන් හමුදුර වගේ මුොඩු දුම්බර කාශප හාමුදුරු, ගුල් පනි සුද සි හාමුදුරු වල්පල ගෝතම හාමුදරුව, මමාතර මහින්ද හාමුරු ස්වාමින්න් වහන්සේලා සවියලු ස්වාමීන් හන්සේලා එක ට එක්තු කරමින්, මේ පින්කමට අනුශාසකත්වය දරන්නේ පූජනීය වන්දනීය. රාජාංගනයේ සුදම් ස්වාමෙන්න් වහන්ස උන්න්නහන්සගේ දේශනාවත් මේ අසිරිමත් වූ පින්කමේදී සබුද්ධ ගුණවරුණු පින්කමේදී ඔබට ශ්‍රභනය කරන්නට පුළුවන්. එවගේ අපි ගෞරවන් සේ හිපත් කරන්නට ඕන මේ අසිරමත් පින්කමවට දායාද කරන්නට ටෝයිල් සිංහොම පෞද්ජිකා තන අධිපතිතුමන් අපේ මනු ජහේවාවසම් ඇතිතුමන් එම මැතිනී ඇතුළ පවුලෙ පින්න්නතුන්. අසීමිත දනස්කන්ධයක් වැය කරමෙන් තමයි අසිනිමත් පින්කම. ලොවට ඔබට අපට පිණෙන් කුසලෙන් සැනහෙන අවස්ථාබවට පරිවර්තනය කරමින් දායාද කරන්නේ එනිසා එතුමන්ගේ සියලු සම්්‍යයක් ප්‍රාර්ථනාවන් එක්ක මේ කරන්න වූ අසිරිමත් පින්කමට අපේ පූජනය වන්ද නේර්වන්න එලි හා සෑ අධිපතිනායක හාමුදුරුවන් වහන්සේගේ ආශිර්වාධය අනුශාසකත්වය මඟ පෙන්වීමත් ලැබෙනවා. ඒ සෑම කටයුත්තක් තුළින්ම. ලාපොත්තු ාති ලිකා විදදියට රිමත් පින්ංකම සිරිමත්තාකාරෙන් නොට දායාද කරන්න. එවෙනුවෙන්. අපි ඔබට ආරාධනා කරන හැම දෙනාම සුදුවතිෙන් සැරසිලා මාරොත්තුූ විසි පස්වනිද හවස්ස තුන වෙනකොට අපි පැළිමල්ලුව අමදල ඒ පිරිසුදු කිරීම් කටයුතු සිදු කරලා අසිරිමත් පින්කමට පේවෙලා පින්කමට සහසම්බන්ධ වෙමු. එවෙනුව එකතු වෙන්නේ ආරාධනා කරන පසුදා උදෑසන හයදක්වා පැවැත්තිෙන්ෙනා වූ අසිල්මත් පින්කම. සම්බෞද්ධ ගුණවරුණ අසිරිමත් පින්කමේදේ. දුජර වන්සේ ගුණියන් සිහි පත් කරමින්. බුදුගුණ භාවනාවක්ේ, තමන්ගේ හිතින් බුදුජණ වහස අමදින්නට ම්‍යසිනිමත් මහස ිය ථේකරराශීवा ාධනා කරමින්, ශක්්‍යාවලෝ කින් අපේ ගෞරවන ආරධනෙන් වැඩමවා දල් අති පෝචනය වන්දන නිල්ි ක හාමුදුරුවන් වහන්ේ තුර කම්රේ දම්මරතන කාමුදුරන් වහසේ නිදක්වවා න ෝගේේවා දිරකායිශන් වහන්සර ලැබේවායි ප්‍රර්ථනා කමින් උතුම් ව ධර්මාවබෝදේද ප්‍රාර්ථනා කරමින්, ශක්්‍යාවලෝකනය නිමउට පත් කනවා. ඇමති නාටම ෙල්වාන් सරණයි.